සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාව දෙවැනි පාඩමේ 15 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ අපි මේ වීඩියෝ එකේදී ප්‍රධාන කොටම සැපියුම් ප්‍රභේදයන් පිළිබඳව අධ්‍යයනය කරන්නේ අපි සැපියුමේ මිල නම්මිතාවයේ ඉගෙන ගන්න ප්‍රධාන කොටම ප්‍රධාන සැපියුම් ප්‍රභේදයන් පහක් පිළිබඳව අධ්‍යයනය කරන්න බලන්න मिल सप्यम नम्यता संगुणके वटिनाकम अणुव मिल सप्यम नम्यतावे सप्यम प्रभेद पह अधुनागायन पुलुवा एतकोट अपि सप्युमे मिल नम्यतावेदि सूत्रयन् किहिपयक् कथा करा लक्ष मिल सप्युम नम्यतावे चाप मिल सप्युम नम्यतावे किला सूत्रयन् अध्ययने करला एतकोट ई सूत्रयन्गेन् विविध संगुणकयन् अपि लबा गैनीम सिदु करा එතකොට මේ ලක්ෂ මිල සැපියුම් නම්මිතාවේදී අපි ගණනය කරන සංගුණකයන් පදනම් කරගෙන ප්‍රධාන සැපියුම් ප්‍රභේද පහක් හඳුනා ගන්න පුළුවන්. කවුරු හරි වාගෙන් ඇහුවොත් ඇයි මිල සැපියුම් නම්මිතාවේ ඔයා ඉඟණ ගන්න කියලා? ඉඟණ ගන්න හේතුව තමයි ප්‍රධාන සැපියුම් ප්‍රභේදයන් පහක් හඳුනා ගන්න. බලන්න පළවෙනි ප්‍රභේදය සැපියුමේ මිල නම්මිතාවයේ සමානයිලු PES සමානයිලු බිඳුවට ඒකට අපි කියනවා පූර්ණ අනම්ම්‍ය සැපියුම PES බිඳුවයි නම් පූර්ණ අනම්ම්‍ය සැපියුමක් කියලා කියනවා PES එකට අඩුයි නම් අනම්ම්‍ය සැපියුමක් කියලා කියනවා PES එකක් නම් ඒකීය අනම්ම්‍ය සැපියුමක් කියලා කියනවා PES එකට වැඩි නම් අපි කියනවා නම්ම්‍ය සැපියුමක් කියලා PES අනන්තයයි නම් අපි කියනවා පූර්ණ නම්ම්‍ය සැපියුමක් කියලා. ඔය ආකාරයට අපිට ප්‍රධාන සැපියුම් ප්‍රභේදයන් පහක් පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් මිල සැපියුම් නම්මිතාවය අධ්‍යයනය කරලා. අපි එනවා පළවෙනි සැපියුම් ප්‍රභේදයට පූර්ණ අනම්ම්‍ය සැපියුම. මේ පූර්ණ අනම්ම්‍ය සැපියුම කියලා කියන්නේ යම් භාණ්ඩයක මිල ප්‍රතිශතයකින් වෙනස් වුවාද ඒ කියන්නේ මිල කොච්චර වෙනස් වුණත් එහි සැපියුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්තම් ඒ පූර්ණ අනම්ම්‍ය සැපියුමක් කියලා කියනවා එහෙනම් පූර්ණ අනම්ම්‍ය සැපියුම කියන්නේ මිල කොච්චර ප්‍රතිශතකව වෙනස් වුණාට සැපියුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්තම් අපි ඒකට කියනවා පූර්ණ අනම්ම්‍ය සැපියුමක් කියලා බලන්න මෙන්න මේ पूर्ण अनम्य सप्यम वक्रया मे आकार मिलचर विनस्ना सप्यम प्रमाण हतलियम तम सप्यम प्रमाण मुनायन विनस्लाट अट मे रूपसटन अणु मे लेखने लेखने मेन मे सूत्रे पावचल संगुणकन ब्लुवा बलन मेके डेलटा की वेस्किया सप्यम प्रमाण हतलिया हतलिया अतर विनसा एक बिंदु आई එතකොට ඩෙල්ටා p කියන්නේ 4ත් 6ත් අතර වෙනස කීයද 2යි වැඩි කිරීම අපි 6 දාගත්තොත් පල්ලෙහාට එනවා 6 ඉස්සරහා තියෙන කීයද 40 දැන් මේක සුළු කරාට පස්සේ අගේ බිඳුවයි ඇයි බලන්න උඩ බිඳුවක් තියෙනවනේ දවඩ බිඳුව 6ෙන් වැඩි කරාම බිඳුවයි ඊට පස්සේ පල්ලෙහා 2 40ෙන් වැඩි කරාම 80යි බිඳුව 80ෙන් බෙදුවට පස්සේ උත්තරේ කීයද බිඳුවයි ඒ අනුව අපිට पूर्ण अनम्य सप्यूम नम्यतावे संगुणके बिंदु दुवा पूर्ण अनम्य सप्यूमे संगुणके बिंदु हेतु मिलकोच्चर सप्यूम प्रमाणे विनस्वीम बल पूर्ण अनम्य सप्यूमे सप्यूम वक्रय शिस्क्षे सामर पीटन सप्यूम वक्रय ऊनेम लक्ष्येक नम्यतावे मुखदे शून्य අපි යනවා අනම්ම්‍ය සැපියමට අනම්ම්‍ය සැපියම කියලා කියන්නේ මිලේ ඇතිවන ප්‍රතිශතක වෙනසට වඩා අඩු ප්‍රතිශතක වෙනසක් තමයි සැපියම් ප්‍රමාණය ඇති වෙන්නේ. එතකොට මිලේ ඇතිවන ප්‍රතිශතක වෙනසට වඩා අඩු ප්‍රතිශතක වෙනසක් සැපියම් ප්‍රමාණය ඇති වෙනවා නම් අපි කියනවා අනම්ම්‍ය සැපියමක් කියලා. ඒ කියන්නේ මිල 10%කින් වෙනස් වුණොත් සැපියම් ප්‍රමාණය වෙනස් වෙන්නේ 4%කින් වගේ 5%කින් වගේ නැත්නම් 6%කින් වගේ ඒ කියන්නේ මිලේ වෙනසට වඩා හැමදෙස්සෙම සැපියුම් ප්‍රමාණය වෙනස අඩුයි. ඒක අපි කියනවා අනම්ම්‍ය සැපියුමක් කියලා. අපි මේ විදිහට සැපියුම් වක්‍රය නිර්මාණය වෙනවා. ඒ සැපියුම් වක්‍රය පටන් ගන්නේ ප්‍රමාණක්ෂයෙන්.
අනම්ය සැපියුම් වක්‍රය පටන් ගන්න ප්‍රමාණක්ෂයෙන් ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේකේ කෙරවල ගිහිල්ලා වදින්නේ මිලක්ෂේ ඍණ අගයක තමයි මේ සැපියුම් වක්‍රයේ කෙරවල ගිහිල්ලා වදින්නේ බලන්න. මේ විදිහට අපි ගත්තොත් මිල 10යි ප්‍රමාණ 175යි මිල 20යි ප්‍රමාණ 200යි ඔය විදිහට තියෙනවා. බලන්න මෙතන මිලේ වෙනසට වඩා සැපියුම් ප්‍රමාණය වෙනස මොකද අඩුයි. එතකොට අනම්ය අවස්ථාවකදී ඔය ආකාරයට තමයි සැපියුම් වක්‍රය පිහිටන්නේ. මේ විදිහට ලේඛනයකට තොරතුරු ටික දාගෙන අපිට මේ සූත්‍රයෙන් අනම්ය සැපියුම් සංගුණකය ගණනය කරන්න පුළුවන්. බලන්න සැපියුම් ප්‍රමාණයේ වෙනස 175යි 200යි අතර වෙනස 25යි මිලේ වෙනස 10යි 20යි අතර වෙනස 10යි මුලින්ම තිබ්බ මිල 10යි ඒක බෙදනවා 175ෙන්. එතකොට අපිට සංගුණකයක් එනවා 0.14ක් කියලා. එතකොට බලන්න මේ සංගුණකේ එකට අඩුයි. එතකොට අනම්ය සැපියමකදී නම්යතා සංගුණකේ එකට අඩු වගයක් ගන්නවා. එකට අඩු වෙන්න හේතුව තමයි මිලේ වෙනසට වඩා සැපියම් ප්‍රමාණය වෙනස අඩු වීම. ඊට පස්සේ වැදගත් කොටසක් තියෙනවා බලන්න. සැපියම් වක්‍රයේ ඉහළට ගමන් කරන විට නම්යතා සංගුණකේ අගය එකට ආසන්න වන තෙක් ඉහළ යනවා. එතකොට හොඳට මතක තියාගන්න MCQ වල අහනවා මේ වගේ සැපියම් වක්‍රයක් දීලා මිල වැඩි වෙන විට නම්යතාවය මොකද වෙන්නේ? නම්යතාවය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා එකට ආසන්න වෙනවා. හොඳට මතක තියාගන්න. එතකොට අනම්ය සැපියමකදී මිල වැඩි වෙන විට නම්යතා සංගුණකය එකට ආසන්න වෙනවා. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් අගය වැඩි වෙනවා කියන එක. ඊට හේතුව මිලත් සැපියම් ප්‍රමාණයත් අතර අනුපාතය ඉහළ යන හින්දා තමයි නම්යතා සංගුණකය ඉහළ යාමක් සිදු වෙන්නේ. ඊට පස්සේ අපි යනවා ඒකීය නම්ය සැපියමක. ඒකීය නම්ය සැපියමක් කියලා කියන්නේ මිලක් සැපියම් ප්‍රමාණයත් අතර ඇති වෙන්නේ සමාන ප්‍රතිශතක වෙනසක්. මිල 10%කින් වෙනස් වෙනවා නම් සැපියම් ප්‍රමාණය වෙනස් වෙන්නේ 10%කින්. බලන්න. අපි මේ විදිහට ලේඛනයකට අනුව මේ විදිහට ප්‍රස්ථාරයක් ගොඩනැගුවොත් බලන්න ප්‍රස්ථාරේ මිල 10යි ඒ වගේම ප්‍රමාණයත් 10යි. එතකොට මිල ඔය විදිහට 20 දක්වා වැඩි වෙනකොට ප්‍රමාණයත් 20යි. එතකොට මිලයි සැපියම් ප්‍රමාණය අතර ප්‍රතිශතක වෙනස හැමදෙස්සෙම සමානයි. එතකොට මේකෙදී ඒකීය නම්යේ සැපියුමේදී සැපියම් වක්‍රයේ මූල ලක්ෂයේ සිට ඉහළට ගමන් කරනවා. මූල ලක්ෂයෙන් තමයි පටන් ගන්න. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මූල ලක්ෂයෙන් පටන් ගන්න සැපියම් වක්‍රයක් අපි කියනවා ඒකීය නම්යේ සැපියම් වක්‍රයක් කියලා. මේකේ සංගුණකය හැදුවොත් අපිට චාප මිල සැපියම් නම්යතා සංගුණකය භාවිතා කරන්න පුළුවන්. මොකද ওই සැපියම් වක්‍රයේ සෑම ස්ථානයක්ම මිල ගණන් දෙකක් අතර සෑම ස්ථානයක්ම එකට සමානයි. බලන්න අපි මේ විදිහට තොරතුරු දාගත්තොත් මිල සැපියම් නම්යතාවය යටතේ ওই විදිහට ගණනය කරොත් අපිට සංගුණකය ලැබෙනවා එකක් විදිහට. බලන්න සැපියම් වක්‍රයේ මත පිහිටි ඕනෑම ලක්ෂයක නම්යතාවය එකක් වෙනවා. ඊට හේතුව මූල ලක්ෂයෙන් ආරම්භ වන සෑම සැපියුම් වක්‍රයක මිල සහ සැපියුම් ප්‍රමාණය අතර අනුපාතය එකිනෙකට සමාන නිසා සැපියුම් වක්‍රයේ මත පිහිටි ඕනෑම ලක්ෂයක නම්යතාවය එකට සමාන වෙනවා. ඊට පස්සේ අපි යනවා නම්ය සැපියුමට. නම්ය සැපියුම කියලා කියන්නේ මිලේ වෙනසට වඩා සැපියුම් ප්‍රමාණයේ වෙනස වැඩි. මිලේ මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් එම භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණය වෙනස් වේ නම් එය නම්ය සැපියුමක් කියලා කියනවා. අපි මේ විදිහට ප්‍රස්ථාරයක් නිර්මාණය කරොත් ඒක පටන් ගන්න මිලක්ෂේ අනම්ය සැපියුම පටන් ගත්තේ ප්‍රමාණක්ෂේ. එතකොට නම්ය සැපියුම පටන් ගන්නේ මිලක්ෂේ. බලන්න අපි මේ විදිහට තොරතුරු දාගත්තොත් ඔය විදිහට මිලේ ඇති වෙලා තියෙන වෙනසට වඩා බලන්න සැපියුම් ප්‍රමාණය ඇති වෙලා තියෙන වෙනස වැඩි. එතකොට මේකට අනුව අපි මේ සූත්‍රයේ පදනම් කරගෙන සංගුණකයක් හදන්න පුළුවන්. බලන්න සැපියුම් ප්‍රමාණයේ වෙනස 300ක් තියෙනවා. මිලේ වෙනස 5යි. එතකොට මිල 10යිදී 100යි සැපියුම් ප්‍රමාණය.
මේක සුළු කරාට පස්සේ අපිට සංගුණ කියනවා එකක් කියලා. මේ හයක් කියලා. එතකොට මේ හයක් කියලා එන එකේ අදහස තමයි සංගුණක එකට වඩා වැඩි කියන එක. සංගුණක එකට වඩා වැඩි. එතකොට සංගුණක එකට වඩා වැඩි වෙන්න හේතුව තමයි මිලට වඩා සැපයුම් ප්‍රමාණය වෙනස වැඩි වීම. එතකොට හොඳට මතක තියාගන්න නම් මේ සැපයුමකදී සංගුණකය එකට වඩා වැඩි වෙන්නේ මිලේ වෙනසට වඩා සැපයුම් ප්‍රමාණය වෙනස වැඩි වීම. නම්ය සැපයුමේදී ලක්ෂ දී ලක්ෂයක නම්යදා සංගුණකේ එකට වඩා වැඩි යගයක් ගන්නවා. සැපයුම් වක්‍රයේ ඉහළට ගමන් කරන විට වක්‍රයේ දිගේ ඉහළට යත්ම එම එකට වැඩි යගේ ක්‍රමෙන් අඩු වී එකට සමීප වෙනවා. ඊට හේතුව මිල හා සැපයුම් ප්‍රමාණය අතර අනුපාතය පහළ යාමයි. එතකොට හොඳට මතක තියාගන්න නම්යේ සැපයුම් වක්‍රයකදී මිල වැඩි වන විට නම්යතා අගය අඩු වෙනවා එන්න එන්න. ඒවා MCQ වල අහනවා. ඒ නිසා හොඳට පාඩම් කරලා තියාගන්න. නම්යේ සැපයුමකදී මිල වැඩි වන විට නම්යතා අගය ක්‍රමෙන් අඩු වෙනවා. ඊට පස්සේ අපි යනවා අන්තිම සැපයුම් වර්ගයට පූර්ණ නම්යේ සැපයුම. පූර්ණ නම්යේ සැපයුමක් කියලා කියන්නේ යම් භාණ්ඩයක මිල ඉතාම සුළු ප්‍රතිශතයකින් වෙනස් වන විට එම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය ඉතාම විශාල ප්‍රතිශතයකින් වෙනස් වෙනවා නම් ඒ පූර්ණ නම්ය සැපයුමක් කියලා කියනවා. බලන්න මේ විදියට අපි තොරතුරු දාගත්තොත් ඔන්න ඔය විදියට සැපයුම් වක්‍රයේ පිහිටනවා මිල 20යි ප්‍රමාණය 100යි 200යි ඔය විදියට පිහිටනවා. මේකදී මෙන්න මේ සූත්‍රයට අනුව අපි සංගුණකයේ ගණනය කරොත් සැපයුම් ප්‍රමාණය වෙනස 100යි මිලේ වෙනසක් නැහැ 0යි. එතකොට මිල 20ේදී සැපයුම් ප්‍රමාණය 100යි. පල්ලෙහා බිඳුවක් තියෙන ඉඳා සංගුණකයේ අනිවාර්යයෙන්ම අනන්තයක් බවට පත් වෙනවා. ඇයි ඒකට හේතුව? සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුවොත් අගය තාම නිර්ණය කරලා නැහැ. අගය අනන්තයයි. ඕගොල්ලන්ට පුළුවන් කැල්කියුලේටර් එකක ගහලා බලන්න සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදලා බලන්න error කියලා එන්නේ. ඒ කියන්නේ කිසිදු අගයක් එන්නේ නැහැ. තාම ඒක නිර්ණය කරලා නැහැ. අනන්තයයි අගය. එතකොට පූර්ණ නම්යේ සැපයුමකදී සංගුණකයේ අනන්තයක් වෙන්න හේතුව ඇහුවොත් විභාගයේදී හේතුව තමයි ප්‍රමාණයේ කොපමණ වෙනස් වුණත් මිල මොනවා මිල වෙනස් නොවීම අපිට ඒකට පිළිතුර හැටියට දක්වන්න පුළුවන්. පූර්ණ නම්ය සැපයුමේදී සැපයුම් වක්‍රයේ තිරස් අක්ෂයට සමාන්තරව පිහිටයි. සැපයුම් වක්‍රයේ ඕනෑම ලක්ෂයක නම්යතාවය මොකද වෙන්නේ? අපරිමිත වෙනවා. සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය හා මිල ඉල්ලුම් නම්යතාවය අතර වෙනස. මේකත් වැදගත්. මේකත් විභාගදී ප්‍රශ්න අහන්න පුළුවන් මාතෘකාවක්. මුලින් බලමු සැපයුම් වක්‍රයේ බෑවුම කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලේ නිරපේක්ෂ වෙනස. සැපයුම් ප්‍රමාණයේ නිරපේක්ෂ වෙනසත් අතර අනුපාතිකය සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය කියලා කියනවා. ඒක පහත පරිදි ගණනය කරන්න පුළුවන්. B සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P. ඕක අපි කලින් ගණනය කරා. සූත්‍රවලත් ගණනය කරා. නම්යතාවයන් ගණනය කරනකොට ඔය කොටස පමණක් අධ්‍යයනය කරා. මේකට අපි කියනවා සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය කියලා. එතකොට මිල සැපයුම් නම්යතාවය කියලා කියන්නේ මිලේ ප්‍රතිශතක වෙනසත් සලකා බලන භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනසත් අතර අනුපාතිකය. අපි කියනවා සැපයුමේ මිල නම්යතාවය කියලා. සැපයුමේ මිල නම්යතාවය කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනසත් සැපයුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනසත් අතර අනුපාතිකය. ඒක හදන්නේ PES සමානයි ඩෙල්ටා QS ප්‍රතිශතක බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතක. ඔය විදිහට අපිට පුළුවන් මිල සැපයුම් නම්යතාවය හදාගන්න. එතකොට අර උඩ තියෙන බෑවුමේ පරස්පරයට අතිරේකව මිලකුයි ප්‍රමාණයකුයි සම්බන්ධ කරාම අපිට සැපයුමේ මිල නම්යතාවය හදන්න පුළුවන්. බලන්න. ඒ සලකා බලන භාණ්ඩයේ මිලේ නිරපේක්ෂ වෙනස හා සැපයුම් වක්‍රයේ ප්‍රමාණයේ නිරපේක්ෂ වෙනස අතර අනුපාතිකය හෙවත් සැපයුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය සහ සලකා බලන භාණ්ඩයේ මිලක් සැපයුම් ප්‍රමාණයත් අතර අනුපාතිකයෙන් ගුණය මගින් නම් ගුණනය මගින් ගණනය කළ හැකිය. බලන්න මේකේ PES සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P කියලා කියන්නේ ඔය බෑවුමේ පරස්පරය. මේකට මිලකුයි සැපයුම් ප්‍රමාණයකුයි ওই විදියට සම්බන්ධ කරාම
අර නිර්පේක්ෂ වෙනස ප්‍රතිශතක වෙනස බවට පත් වෙනවා. එතකොට මිල සැපියුම් නම්මිතාවේ එක්තරා කොටසක් පමණයි බෑවුමේ පරස්පරය කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි අපිට ඔය डेलटा क्यूएस बेदीम डेलटा पी कियन एक मे विधि प्रकाश करना बी वेडिक्रीम पी बेदीम कौद क्यूएस ओय विधि तपिट मिल सप्यूम नम्मिता सूत्र प्रकाश करपियम वक्रे बैव मे परस्पर कीलकियाने मिल इलु मिल सप्यूम नम्मितावे सुलु कोटसाकितराय सूत्रेट संबंधेन कोटसाकितराय बैव मे परस्परे परस्परेट මිලකුයි සැපියුම් ප්‍රමාණයකුයි සම්බන්ධ කරාම ඒ නිර්පේක්ෂ වෙනස ප්‍රතිශතක වෙනසක් බවට පත් වෙනවා ඒක හොඳට මතක තියාගන්න ඊට පස්සේ අපි යනවා සැපියුම් සමීකරණයේ දී ඇති විට නිශ්චිත මිලකදී අදාළ මිල සැපියුම් නම්මිතාවයන් ගණනය කරන්න බලන්න මේ සඳහා පහත නිදසුණක් තියෙනවා QS සමානයි ඍණ 10 ධන 5යි P කියලා තියෙනවා මිල 4දී සැපියුම් නම්මිතාවය හදන්නලු අපි ලියා ගන්නවා මෙන්න මේ සූත්‍රයේ B වැඩි කිරීම P බෙදීම QS කියන සූත්‍රයෙන් අපිට නම්මිතාවය හදන්න පුළුවන්. එතකොට සමීකරණයක් දීලා තියෙනකොට මේ සූත්‍රේ භාවිතා කරන්න ඒක අපිට ලේසි. මේකේ B කියලා කියන්නේ ඔය පහ. ඒ කියන්නේ QS සමීකරණය අපි ලියන්නේ A ධන BP කියලානේ. එතකොට B කියලා කියන්නේ පහයි. වැඩි කිරීම P වලාගේ 4යි කියලා දන්නවා. QS අපිට හොයාගන්න පුළුවන් මේ විදිහට ඔය විදිහට තියෙනකොට ඔතන P කියන එකනට අපි ආදේශ කරනවා 4. එතකොට QS සමීකරණය මුලින්ම ලියාගත්තා ඍණ 10 ධන 5 P කියලා. ඊට පස්සේ QS සමානයි ඍණ 10යි P වෙනුවට අපි 4 ලියනවා. ඒ 4ෙදි සැපියුම් ප්‍රමාණය හොයාගන්න ඕනේ හින්දා දැන් අපි මොකද කරන්නේ? ඒක සුළු කරාට පස්සේ 5 4ෙන් වැඩි කරාම 20යි. ඒ අනුව ඍණ 10යි 20යි සුළු වුණාම QS ගේ අගේ අපිට ලැබෙනවා 10යි කියලා. දැන් අපි ඒක මෙතනට ආදේශ කරාම බලන්න සැපියුම් නම්මිතාවේ අගය අපිට ලැබෙනවා. මේකෙදී සැපියුම් නම්මිතාවේ අගය අපිට දෙකක් විදිහට ලැබෙනවා. ඒ අනුව සැපියුම් සමීකරණයක් දීලා තියෙනකොට හොඳට මතක තියාගන්න මේ ආකාරයට සූත්‍රේ භාවිතා කරලා අපිට සැපියුම් නම්මිතාවයේ ගණනය කරන්න පුළුවන්. එතකොට විභාගෙදී MCQ වලදී ඔය විදිහට සැපියුම් සමීකරණයක් දීලා අපෙන් අහනවා සැපියුම් නම්මිතාවයේ කීයද කියලා. එතකොට අපිට හැකියාව තියෙන්න ඕනේ මේ විදිහට ඒ අදාළ ගණනය කිරීම සිදු කරන්න. ඊට පස්සේ අපි සැපියුම් මිල සැපියුම් නම්මිතාවයේ අවසාන කොටසට එනවා. බාණ්ඩයක සැපියුමේ මිල නම්මිතාවයේ තීරණය කරන සාධක. ඒ කියන්නේ අදාළ බාණ්ඩයේ තියෙන නම්ම සැපියුමක්ද අනම්ම සැපියුමක්ද කියන එක තීරණය කරන සාධක. බලන්න පළවෙනි එක. වැදගත් ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. සාධක සංචලනතාවය. සාධක සංචලනතාවයේ ඉහළ නම් අපි කියනවා නම්මයයි. සාධක සංචලනතාවයේ පහළ නම් අපි කියනවා අනම්මයයි. ඒක හොඳට මතක තියාගන්න. කියන්නේ සාධක එහෙට මෙහෙට කරන්න පුළුවන් හැකියාව. ඊට පස්සේ බාණ්ඩේ ස්වභාවය. සාමාන්‍යයෙන් ඔය කාර්මික බාණ්ඩයක් වගේ නම් ඉක්මනින් සැපියුම වෙනස් කරන්න පුළුවන්. හැබැයි කෘෂිකාර්මික බාණ්ඩයක එහෙම බෑ. ඒතකොට කෘෂිකාර්මික බාණ්ඩවල තියෙන අනම්ම සැපියුමක් කාර්මික බාණ්ඩවල අපිට නම්ම සැපියුමක් දක්වන්න පුළුවන්. තොග පවත්වාගෙන යාමේ හැකියාව. තොග පවත්වාගෙන යාමේ හැකියාව ඉහළ නම් නම්ම සැපියුමක් තියෙන්නේ. තොග පවත්වා ගැනීම හැකියාව පහළ නම් අපි කියනවා අනම්ම සැපියුමක් තියෙන්නේ කියලා. මිල වෙනස් වීම හේතුවෙන් සැපියුම වෙනස් කිරීමට ගතවන කාලය කෙටි කාලයකදී සැපියුම වෙනස් කරන්න පුළුවන් නම් නම්ම සැපියුමක් තියෙන්නේ. දිගු කාලයක් ගත වෙනවා නම් අනම්ම සැපියුමක් තියෙන්නේ. ඒ විදිහට අපිට බාණ්ඩයක සැපියුමේ මිල නම්මිතාවයේ තීරණය කරන සාධක දක්වන්න පුළුවන්. හරි. එහෙනම් ආර්ථික විද්‍යාවේ දෙවනි පාඩමේ 16 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙමු. අපි ඒකෙන් අධ්‍යයනය කරන්නේ වෙළඳපළ සමතුලිතය පිළිබඳව.